අයිබෝන් අද මම ඔයාලට තුන ශ්‍රේණියේ සිංහල විෂය යටතේ තියෙන නාම පද ගැන කියලා දෙන්න යන්නේ. අපි බලමු නාම පද කියන්නේ මොනවටද කියලා. කිසියම් කෙනෙක්, සතෙක්, තැනක්, දෙයක් හඳුන්වන පදවලට නාම පද කියලා කියනවා. ඒ අනුව නාම පද කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒවා තමා පුද්ගල නාම, ස්ථාන නාම, සත්ව නාම, ද්‍රව්‍ය නාම විදිහට. දැන් අපි මේ නාම පද කොටස් හතර වෙන වෙනම ඉගෙන ගනිමු. මුලින්ම අපි ස්ථාන නාම කියන්නේ මොනවද කියලා බලමු. කිසියම් තැනක්, එහෙම නැත්නම් ස්ථානයක් හඳුන්වන පද ස්ථාන නාම කියලා කිය හඳුන්වනවා. ස්ථාන නාම පදවලට උදාහරණ විදිහට රෝහල, පාසල, මාතලේ, ලිඳ, නිවස වගේ පද කීපයක් දක්වන්න පුළුවන්. මීට අමතරව ස්ථාන නාම පද තව විශාල ප්‍රමාණයක් තියෙන බව ඔයාලා දැනගන්න ඕනේ. හොඳයි, අපි බලමු පුද්ගල නාම පද කියන්නේ මොනවටද කියලා. පුද්ගල නාම පද කියලා කියන්නේ කිසියම් කෙනෙක්, එහෙම නැත්නම් පුද්ගලෙක් හඳුන්වන පදවලට. මේ පුද්ගල නාම පදවලට උදාහරණ විදිහට ගුරුතුමා, වෙලෙන්දා, ප්‍රියදුරා, අම්මා වගේ දක්වන්න පුළුවන්. මීට අමතරව පුද්ගල නාම පද තව විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඊළඟට ඉගෙන ගන්න යන්නේ දරුවනේ සත්ව නාම පද ගැන. කිසියම් සතෙක් හඳුන්වන පද සත්ව නාම පද කියලා කියනවා. මේ සත්ව නාම පදවලට උදාහරණ විදිහට කුරුල්ලා, සිංහයා, කොටියා, තාරාවා වගේ කිහිපයක් දක්වන්න පුළුවන්. මීට අමතරව සත්ව නාම පදත් තව විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපි දැන් බලමු ද්‍රව්‍ය නාම ගැන. යම් කිසි දෙයක්, එහෙම නැත්නම් ද්‍රව්‍යයක් හඳුන්වන පද ද්‍රව්‍ය නාම පද කියලා කියනවා. උදාහරණ විදිහට පරිප්පු, කඩල, බසය, කාරය, මකනය වගේ පද කීපයක් දක්වන්න පුළුවන්. මේ ද්‍රව්‍ය නාම පදත් තව විශාල සංඛ්‍යාවක් තියෙනවා කියලා ඔයාලා හිතර ගන්න ඕනි. හොඳයි දරුවෝ, දැන් අපි නාම පද ගැන සරලව ඉගෙන ගත්තා. ඔයාලට දැන් අවබෝධයක් ඇති නාම පද කියන්නේ මොනවටද කියලා. අපි ආයෙත් මතක් කළොත් ඒ තමා ස්ථාන නාම, පුද්ගල නාම, සත්ව නාම හා ද්‍රව්‍ය නාම. හොඳයි, මම දැන් ඔයාලට මේ වගේ වගුවක් දෙනවා. ඔයාලට තියෙන්නේ මේ වගේ වගුවක් හදාගෙන ඒ නාම පදවලට අයත් නාම පද මේ වගුවේ සටහන් කරන්න. පාඩම මම මෙතනින් අවසන් කරනවා. ඔයාලා සැමට ආයුබෝවන්, තෙරුවන් සරණයි.